සුබ උදෑසනක් බොහොම ආදරෙන් ඔබව අද දවසේ අපි පිළිගන්නවා සිකුරාදා දවසේ පෙම්විලට. ඉතින් සතියක් ගෙවිලා ගිහිල්ලා මේ සතිය අවසන් වෙන දිනේ තමයි අද දවස. ඉස්සරහ සිකුරාදා කියවහම ටිකක් වැඩිපුර ඔබට දැනනවා නේද? සාමාන්‍යයෙන් අපේ පුරුෂ පාර්ශවයේ උදවිය සිකුරාදා දවසේ තියාගෙන ඉන්නේ පොඩක් යාළුවෝ නැගහින්න කතා බහ කරන්න නේද? ජීවිතේ අපි කියනවා රිලැක්ස් වෙන්න කියලා. කොහොමද වර්තමානයේ පවතින තත්ත්වයත් එක්ක මේ COVID-19 එහෙමත් නැත්නම් කොරෝනා වසංගතය නිසා එදිනෙදා ජීවිතේ කටයුතු ටිකක් එහා මෙහා කරලා අපිට එක්තරා ආකාරයකට වෙනස් විදිහකට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ හැම දෙයක් එක්කම අද දවසේ හැබැයි වෙනදට වඩා විශේෂ දවසක්. මොකද අද දවස ජාත්‍යන්තරව වෙන් කරලා තියෙන්නේ පවුල වෙනුවෙන්. ඒ කියන්නේ අද දවස ජාත්‍යන්තර පවුල් දිනය විදිහට වෙන් කරලා තියෙනවා. ඉතින් පවුලක් විදිහට ජීවිතේ සතර සොයාගෙන අනේක ඇතුලේ තියෙන මේ වෙනත් ආකාරයක කතාව මම හිතන්නේ ඔබට දැනিলা ඇති. ඒ නිසා පවුලේ තියෙන වටිනාකම පවුලක් තුළ තියෙන ආදරේ හැඟීම මේ සියල්ල එක මේ වචන වලින් කියලා විස්තර කරන්න පුළුවන් එකක් නෙමෙයි. කොහොම වුණත් මේ පවුල ගැනත් අද දවසේ අපි කතා කරන්න විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. මොකද මේ පවුලක් තුළ අපේ ජීවිතේට එකතු කරගන්න දේවල් පුළුවන් එකතු කරගන්න දේවල් තුළින් තමයි අපි ජීවිතේ මේ ගමන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔබටත් පවුලක් තියෙනවා. ඔබේ පවුලේ ඔබේ යුතුකම් වගකීම් මේ අන්‍යෝන්‍ය වගකීම් යුතුකම පිළිබඳවත් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමුණත් ඒ සියල්ල කියන ගමන් අද දවසේ පළවෙනි විශේෂාංගය සුබ දවසේ හරහා විශේෂ මාතෘකාවක් එක්තරා ආකාරයකට ගිය සතියේ තිබ්බ මාතෘකාවත් එක්ක එක් දිගුවක් තමයි අද දවසේ අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා විශේෂයෙන් මේ අකුසල කර්ම කරපු අය, ඒ කියන්නේ අනේ මේ හදාන මේ හොඳ නෑ, මේ අකුසල කර්ම මම කරලා තියෙනවා, ඔන්න ඔය ගැන බාධක තියෙනවා නම් ඔබේ ජීවිතේට ඒ ගැන අපි කතා කරන්න සූදානම් වෙනවා. නිසා අපල තියනවා කියලා කවුරුහරි කියලා තියනවා නම් මේ කතාබහ ඔබට ටිකක් වැඩිපුර වැදගත් වේවි. ඉන් අනතුරුව මේ පවුල ගැනත් අපි කතා කරනවා. මේ පවුලට විශේෂ දවසක් නිසා අද දවස පවුල ගැන ඊළඟ විරාමයේදී අපි කතා කරන්න සූදානම්ින් ඉන්නවා. ඉන් අනතුරුව ටිකක් වැඩිපුර ඔබේ ආදරේ දිනා ගන්න විශේෂාංගයක් බවට පත් වේවි. මොකද මේ සුනකේන් ඔබ ආදරය කරනවා ඇතිනේ නේද? සුනකේන් සම්බන්ධ බොහෝම විස්තර විශේෂයෙන් එයාගේ විලාසිතා සහ ඔබ ඇති කරනවා නම් සරතලෙක් විදිහට සුනකේ කේ පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. සිකුරාදා දවසේ පියුම්බිල තුලින් ඉතින් මේ හැම දෙයක් එක්කම අද දවසේ වැඩි කතා බහකින් තොරව අපි පළවෙනි විශේෂාංගයට අපි යමු වෙනයි සූදානම් වෙන්නේ. හොඳයි, එහෙනම් අපි පළවෙනි විශේෂාංගයට අපි අද දවසේ යමු වෙනවා. මේ සුබ දවස. ඉතින් සිකුරාදා කියලා කියවම ඔබ දන්නවා ඔබ වෙනුවෙන්ම වෙන් කරපු ජ්‍යොතිර්වේදියෙක් තමයි අපි කැඳවා ගන්න මැදිරියට. හැබැයි එතුමා හැමදාම මේ විෂය කරුණු සම්බන්ධයෙන් ඔබ ගොඩක් දැනුවත් කරන කෙනෙක්. ඒ නිසා මම හිතන්නේ කැලුම් මහත්මයාත් එක්ක එකතු වෙන ඔබට නම් තනියෙන් උනත් අදහන බලා ගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාක්ෂක කැලුම් ගුණතිලක මහත්මයා අද දවසෙත් සුබ දවසේ විශේෂාංගය හරහා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අයිබෝන් සුබ දවසට. අයිබෝන් සුබ දවස. හරි, දැන් ගිය සතියේ මේ ඔබතුමා කතා කරන්නේ මේ කියන්නේ කර්මයන් පිළිබඳව. එහෙම නැත්නම් මේ එක් කොටුවල අදාළ වෙන කර්මයන් මොනවද සහ ditta dhamma vedaniya කර්මයන් පිළිබඳව. දැන් අද දවසේ අපි එතනින් එහාට ගිහිලා මාතෘකාව ගොඩනගා ගන්න. නමුත් මම හිතනවා යම්කිසි හෝ ආකාරයකින් ගිය සතිය සම්බන්ධ වෙන්න බැරි කෙනෙක් හිටියා නම් අපි කෙටියෙන් මේ කොටුවල තියෙන කර්මයන් පිළිබඳව මතක් කළා සහ මේ ditta dhamma vedaniya කර්ම කියවහම කොච්චර උනත් හිතට පොඩි බයක් දැනෙනවා. ඒ ගැන චුටි මතක් කිරීමක් කරලම කතා බහ ආරම්භ කරමු. ඔව් දිනලි, මොකද අපි ගිය සතියේත් කතා කරා මේ කර්මයේ විභාගයට අභිධර්ම පිටකේ අපි කතා කරනවා. කර්මයේ ස්වරූප 12ක් පිළිබඳව විභාග කිරීමේ 12ක් ගැන කතා කරනවා. ඒකේ මූලික කර්මය තමයි ජනක කර්මය කියන කාරණාව. එතකොට මේ ජනක කර්මය පළවෙනි කොටුවෙන් අපි කතා කරනවා. ඒ වගේම දෙවෙනි භාවයෙන් අපි කතා කරනවා ආචින්න කර්මය, තුන්වෙනි භාවයෙන් ආසන්න කර්මය, හතරවැන්නේ ගරුක කර්මය, පස්වැන්නේ කටත්තා කර්මය, වගේම හයවැන්නේ උපපීලක, හත්වැන්නේ උපස්තම්භක, අටවැන්නේ උපඝාතක, ඒ වගේම නවවැන්නේ ditta dhamma vedaniya කර්ම ගැන කතා කරනවා. දහවැන්නේ අපරාපරිය වේදනීය, ඒ වගේම 11වැන්නේ උපපජ්ජ වේජනීය, 12වැන්නේ හෝසි කර්ම කියන කාරණා පිළිබඳව අපි සාමාන්‍යයෙන් කතා කරනවා. එතකොට මේ කේන්ද්‍රයක භාව 12ත් එක්ක තියෙන වැදගත්කම කියන කාරණා පිළිබඳව තමයි එතනදී වෙන්නේ. එතකොට අපි පළවෙනි කර්මයට අපි වැඩිපුර කතා කරා මේකේ හතර කේන්ද්‍රය සහ ඊට සැතේ අපි හතර කේන්ද්‍රය සහ මේ නවවෙනි භාවයෙන් කතා කරන ditta dhamma vedaniya කර්ම ගැන කතා කළා. එතකොට හතර කේන්ද්‍රයේ ලග්නෙන් අපි කතා කරා ජනක කර්මය. එතකොට දෙවැන්නේ හතරවැන්නේ අපි කතා කරා අපි නාම වාර්තික හඳුල්ලා දුන්න ගරුක කර්මය, ඒ වගේම හත්වැන්නේ උපස්තම්භක කර්මය, වගේම දහවැන්නේ අපරාපරිය වේදනීය කර්මය ගැනත් අපි කිව්වා. එතනදී වඩාත් වැදගත් වෙනවා මේ පළවැන්න සහ නවවැන්න කියන කාරණා දෙක ගැන. නිසා අපි ඒක ගිය සතියේ කතා කළේ. මොකද ජනක කර්මය, ජනක කර්මයක් කියලා කියන්නේ අපිට උත්පත්තියක් ලබන්න හේතු වෙන ප්‍රබලම කර්මය තමයි ජනක කර්මය. ඒකට ඒ උත්පත්ති ලබන්න හේතු වෙන ප්‍රබල කර්මය ප්‍රබල නම් ඒ කර්මයේ ප්‍රබලතාවයේ මත අපි උත්පත්ති ලැබනකොට අපේ පෞරුෂේෂා ශක්තිය තීරණය කරනවා. ඒ කියන්නේ අපි ලග්නාදී
ග්‍රහය මත අපිට තීරණය කරනවා පුද්ගලයාගේ පෞරුෂත්වය. ඒක තමයි අපේ සාමාන්‍ය ජ්‍යොතිෂ න්‍යාය. එතකොට ලග්නාධිපති ග්‍රහය මත පෞරුෂත්වය තීරණය කරනවා කියලා කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේෂ ලග්නයෙන් උපන් කෙනෙක්ගේ ලග්නාධිපති ග්‍රහය අඟහරු වෙලා ඒ ග්‍රහ අඟහරු ග්‍රහය 10 වෙන්න තැන්පත් වුණොත් මේ අඟහරු තික් බලයි උච්ච බලයකින් යුක්තව තැන්පත් වෙනවා. එතකොට ඔහු ඉතාමත්ම පෞරුෂවත් හිතුවොත් ඒ දේවල් සැලසුම් කරන්න පුළුවන් වෘත්තිමය වශයෙන් දියුණු වෙන්න පුළුවන් අභියෝග කඩාගෙන ඉදිරියට යන්න පුළුවන් ඔහුගේ ගමන ඉතා ශක්තිමත් දෙයක් වෙනවා. ඒ කියන්නේ ඔහු ශක්තිමත් ජන්මයක බවට පත් වෙනවා. ඒ උත්පත්තියෙන්ම ඒ පුද්ගලයා ශක්තිමත් නැද්ද කියන එක තීරණය කරන්න අපි ලග්නේ දිහා බලලා ලග්නාදී ප්‍රතිග්‍රහය දිහා බලලා සහ ලග්නේ තැන්පත් වෙලා ඉන්න ග්‍රහය දිහා බලලා. එතකොට මේ ලග්නේ මුල් කරගෙන තමයි ජනක කර්මය කියන්නේ. එතකොට සමහරුන්ගේ එහෙම ප්‍රබල වෙන්න පුළුවන්. සමහරුන්ගේ ලග්නාධිපති 6 8 12 වගේ තැනක තිබිලා සමහරවට යම් පීඩාකාරී ස්වභාවයක තියෙන්න පුළුවන්. එතකොට අපි කතා කළා ditta dhamma vedine karma පිළිබඳ. ditta dhamma vedine karma කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ භවයේ කරන කර්මයන්ගෙන් හතෙන් පංගුවක් විතර මේ භවයේ යම් ප්‍රමාණයකට පළ දෙන්න පුළුවන්කමක් පවතිනවා. හැබැයි සමහර අයට වත් පිළිවෙත් කරලා ගොඩාක් අමාරුවෙන් තමයි වත් පිළිවෙත් කරලා තමයි මේ තියෙන කර්මයන් අහෝසි කරගන්න සිද්ධ වෙන්නේ. හැබැයි සමහර අයට එහෙම නැහැ. පොඩ්ඩක් බෝධි පූජාවක් තියන ලෑස්ති වෙනකොටම වැඩේ හරියන තත්වයක් තියෙනවා. ඒ කියන්නේ අර ජනක කර්මයක් ශක්තිමත් ජනක කර්මයක් තිබිලා ඒ වගේම ditta dhamma vedinīya කර්මයක් පළ දෙන්න පුළුවන් විදිහට නම වෙන්න බලවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ නම වෙන්නේ උච්ච වෙලා එක්ක නම වෙන්න ආදිපති ග්‍රහය උච්ච වෙන්න ඕන. එහෙම නැත්නම් නම වෙන්නේ උච්ච සුක්ෂේත්‍ර වගේ ග්‍රහයක් තැන්පත් වෙලා ඉන්න ඕන. අන්න එතකොට නම වෙන්න බලගතුයි. ඒ කියන්නේ ditta dhamma vedinīya කර්ම මේ භවයේම පළ දෙන්න පුළුවන් මට්ටමට පරිසරය සකස් වෙලා. ඒ කියන්නේ ඔහු හෝ ඇය අතීතයේදී බොහෝ පුද්ගලයන්ට උදව්පකාර කරලා තියෙනවා. එතකොට හැබැයි එහෙම නොවුනොත් අපිට සිද්ධ වෙනවානේ අපි ගාවට එන කේන්ද්‍ර බලන දෙන පුද්ගලයා කොහොම හරි අමාරුවෙන් ගොඩ දාන්න. එතකොට අපි දැනගන්න ඕන මේ නම වෙන්න ආදිපති ග්‍රහය 6 8 12 වගේ තැනක නම් ඉන්නේ ඔහුන් හෝ ඇය වෙනුවෙන් වැඩි පත් පිළිවෙත් ගණනාවක් දෙන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් අපි කියමුකෝ නම වෙන්න ආදිපති ග්‍රහය නම වෙන්නෙම උච්ච සුක්ෂේත්‍ර වෙනවා නැත්නම් නම වෙන්න ආදිපති ග්‍රහය 1 4 7 10 වගේ තැනක ප්‍රබල තැනක ඉන්නවා. එහෙම ඉන්න කෙනෙක්ට අපිට සමහරලාට පොඩියට මේ දවස් හතක් සමහරලාට පොඩි බෝධි පූජාවක් ලොකුට නෑ පොඩ්ඩක් බෝධි පූජා තියලා गंभूरु आध्यात्मिक शक्ति वर्धने भावना आदि देवल तमंग संचल संसुंकरण पुलवांग भावना हो आसित उपक्रमिक समहलाट पुद्गल भावना करेंगे කසියටවතාව පෙරල බෝධිට පූජා කරන්න කියලා. එහෙම කරනකොට මටම ඇවිල්ලා කියලා තින ඕනතරම් කට්ටිය. ඒක ඇචර ගණන් ගන්නතෝ පටන් ගන්නවා. අයියෝ මේක මොකද්ද වගේ පටන් ගන්නවා. 108 සාමාන්‍යයෙන් 30 30 40 40 පෙරින එනකොට තමයි හිතෙන්නේ. අප්පා මේක කියලා කතාබහ ඔක්කොම නවත්තර ඉබේම තියෙනවා. අර හරියට බුදුහාමුදුරුව අර මේ රෙදි කඩ පිරිමදින්න දුන්නා වගේ. එතකොට අපි ඒ උපක්‍රමශීල සමහර අයට එතකොට දැන් අර සාමාන්‍ය කෙනෙක්ට කියන්න පුළුවන් පෙරහන් කඩකින් පෙරලා බෝධිටවත් කරන්න කියලා. අර වගේ කෙනෙක් අපිට කියන්න සිදුන 108 පෙරල ඔයාගේ පෑන් කලේ පූජා කරන්න. එතකොට මල් 108 जनक जन्म पत्र परीक्षा अधिपति බෙරාතු දැන් ඔබතුමා අපි නම වෙන්න ගැන කතා කරනවානේ ditta dhamma vedane karma කොම නික අපි අහලා තියෙන්නේ මේක එච්චර හොඳ එකක් නෙවෙයි කියලා. ඒතර ඒක හොඳ වෙන්නත් පුළුවන්. ditta dhamma vedane karma කියපුවාම ගොඩක් අයට වෙලා තියෙන්නේ ඔක මේකයිලා. ditta dhamma vedane කියන කය හොඳද නරකද කියලා එකක් නැහැ. ditta dhamma vedane කියනවානේ ditta dhamma vedane karma කියලා කියන්නේ මේ භවයේ කරන
කුසල් හෝ අකුසල් පින් හෝ පව් මේ භවයේම පළදී මේක කුසල් ද අකුසල් ද කියලා වේදයක් නැහැ හැබැයි අපිට වෙලා තියෙන්නේ කවුරු හරි අපිට නරකක් කරපුවාම අපි හිතනවා මේක අපේ ඇස් මන අපිටම මේක පළ දෙන්න ඕන කියලා අපිට අර වේදනාවත් එක්ක අපි කියනවා නෑ මේක නම් අපි මෙහෙම නරකක් කළා නෑ මනුස්සයට ඒ නිසා මේක අපේ ඇස් මන අපිටම පළ දෙනවා ditta ධම්ම වේදනීය විදිහට පළ දෙන්න ඕන ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් අපිට අකුසලයක් කර අකුසල් කටයුත්තක් කරපුවාම අපි හිතනවා එයාගේ අකුසලේ මේ භවයේම පළ දෙන්න ඕන කියන කාරණාව ඒක තමයි ඒ සුභාධාමී න්‍යායෙන් අපි හිතන සමාන පුද්ගලයෝ ඒ වේදනාව නැති කරගන්න කියන දේ. ඒතර අපි ජ්‍යොතිෂ පැත්තෙන් කරන්නේත් ඕකම තමයි. මේ භවයේ අපි බෝධි පූජාවක් කරලා මේ භවයේ යම්කිසි වත් පිළිවෙතක් කරලා යම්කිසි දෙවියෙක් වෙනුවෙන් සත්කාරය සම්මානයක් කරලා ඒ බෝධි පූජාවේ පින්පෙත් ඒ කරපු කුසල ශක්තියේ පුණ්‍ය ශක්තියේ පින්පෙත්වල පිනේ ප්‍රතිඵලෙ මේ භවයේම අපට අරන් දෙන්න උත්සාහ කරන එක තමයි අපි ජ්‍යොතිෂිදී කරන්නේ. ඒතර ජ්‍යොතිෂිදී නැත්තම් අපි දැන් මේ භවයේ බෝධි පූජා අපි ගිහලා දවස් 7ක් විතර අපි කරනවා බෝධි පූජාවක් කියලා යම්කිසි ක්‍රම තියෙනවා. ඒ කියන්නේ එක එක දෝෂ දුරු කරගන්න නිකම් බෝධි පූජාවක් තිබ්බට තිබ්බාම කුසල් අකුසල් වෙනවා. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන කර්මය අපි දැන් මේ කේන්ද්‍රයෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයක් තියෙනවානේ. ඒක නොලැබෙන්න පුළුවන්. නමුත් ඕනම බෝධි පූජාවකට යහපතක් තියෙනවා. ඒක මේ භවයේ හරි වෙනත් භවයක හරි වෙනත් තැනකද හරි වේ. අපි තුමු පැන්කලයක් බෝධියට පූජා කරත් ඒකේ පින කුසලයේ තියෙනවා. මං කියන්නේ එහෙම නෙමෙයි. අපි මොකෝ ගුරුගේ අපලයක් තියනවා දුරු කරගන්න. ඒ නිසා අපි කියනවා බෝධි පූජාවක් තියලා උතුර හරි ඊසාන දිශාවේ හරි කහපාට මල් වට්ටියක් පූජා කරලා දවස් 7ක් වැඳලා 7 වෙනි දවසේ ඒ පැත්තේ තියෙන බෝවද්දකට සිවුරක් පූජා කරන්න කියලා උදාහරණයක් අපි කියනවා. එතකොට ඒක අපි විශේෂිතේ කර්මයක් බලලි වෙලා තමයි කියන්නේ. අන්න ඒකදී අපි දැන් ඔබතුමා අන්න ඒකදී අපි මොකක්ද කියන්නේ කියන කාරණාව ගැන කතා කරමු. ඊට පෙර ආතුව දුරකට නැමතුමක් තිබෙනවා ආයිබන් සුබ දසනක් මාලනී මහත්මිය ඔබට. මාලනී මහත්මිය ආයිබෝන් මාලනී මහත්මිය අපිට ඇතුළට ඇහෙන්නේ නැද්ද? ඔව් අපිට මම හිතන්නේ ඔබ ටිකක් සද්දෙට කතා කරා නම් අපිට ඔබව ඇහෙනවා. මාලනී මහත්මිය ආයිබෝන් සුබ දසනක්. හොඳයි මම හිතන්නේ දුරකථනයේ යම් කිසි දෝෂයක් තිබෙනවා ඒ නිසා අපිට ඇහෙන්නේ නැහැ. ඔව් ආයිබෝන් මාලනී මහත්මිය හරි හරි අපි මෙහෙම කරමු අපි මේ කතාව ඉදිරියට ටික කතා කරලා ඉදිරි මාත්‍රකාවට යමු එමු අර ඒ වගේ අපි විශේෂ බෝධි පූජාවන් සමහර අයට කියනවා එතකොට මේ බෝධි පූජාවේ බලාපොරොත්තු තමයි මේ අදාළ ග්‍රහ දෝෂය දුරු කරගන්න එහෙනම් මේ අදාළ ග්‍රහ දෝෂය අපිට ඊළඟ භවයේදී දුරු කරගන්න වැඩක් නැහැ මේ අදාළ ග්‍රහ දෝෂය අපිට මේ භවයේම දුරු කරගන්න ඕන අපි සමහර ලාවට මේ අපි බලාපොරොත්තු වෙන බෝධි පූජාව තියලා දවස් 7 සම්පූර්ණ වෙනකොට නැත්නම් දවස් 9 සම්පූර්ණ 21 29 27 ඕන 108 එහෙම වෙන්න පුළුවන් එක එක වෙන එක එක විදිහට දෙනවා එතකොට මේ අදාළ බෝධි පූජා කාලේ ඉවර වෙනකොටම ප්‍රතිඵලයේ සමහරවිට අපි බලාපොරොත්තු වෙනවා අපිට රැස්සාව හම්බෙයි රැස්සාව වෙතින්ච ප්‍රශ්න දුර වෙයි කියන එක. එතකොට අපිට එහෙම සමහර තැන්වලදී ලැබෙන්න පුළුවන් සමහර තැන්වලදී ඒකෙන්ම විතරක් ලැබෙන්නේ නැහැ. අපි වෙන කරුණුත් ඒක ගරුක කර්මය ආසන්න කර්මය වගේ දේවලුත් අපිට සමහරවිට වැදගත් වෙන්නේ මේ තැන්වලදී. එතකොට අපිට සමහර වෙලාවට මේ ditta dhamma vedaniya කර්මයේදී අපි උත්සාහ කරන්නේ අර කුසල ශක්තිය මේ කරපු බෝධි පූජාවෙන් ලැබෙන මේ භවයට ලැබෙන පංගුව ඉතා ඉක්මනින් අරන් දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. එතකොට ඒක අරන් දෙන්න සමහරවිට බෝධි පූජාව විතරක් කරලා වැඩක් නැහැ. අපි ඊට වඩා අපිට වඩා අපේ ආත්මයන්ට වඩා ශක්තිමත් ආත්මයක ආශිර්වාදය අරගෙන ඒක ඉස්සරහට ඇද ගැනීමක් නැත්නම් අපි කියන්නේ ඒ ගන්න තියෙන ශක්තිය ළඟට අරගෙන දීමක් අපි කරනවා. ඒකට තමයි අපි සමහරවිට කියන්නේ ඒක බලලා ආරයිට් එහෙමනම් මේකට අදාළ ඔයාලගේ ඉෂ්ට දේවතාවුන් සහ විෂ්ණු දෙවියන් මුල් කරගෙන පින් කරලා වෙලා අපි ඉල්ලා හිටින්න කියලා. ඒතකොට අපිට වඩා ප්‍රබල ශක්තියක්. ඒ කියන්නේ අපි යම් කිසි කෙනෙක්ගෙන් අපිට අමාත්‍යංශයකට ගිහිල්ලා අපි වැඩක් කරගන්න හදනවා කියලා උදාහරණයකට. එතකොට අපි සාමාන්‍ය ක්‍රමයට යනවා. නමුත් අපිට මේ වැඩේ හදිස්සි. ඒතර අපිට මේ වැඩේ හදිස්සි නම් අපි මොකද කරන්නේ අපේ තියෙන වෙන හිතවත්කමක් මාර්ගයෙන් අපි අමාත්‍යවරයාට හෝ අමාත්‍යංශයේ ලේකම්වරයෙක්ට අතිදේක ලේකම්වරයෙක්ව මේකට සම්බන්ධ කරගන්නවා උඩ තැනකින් අපි සම්බන්ධ කරගන්නවා එතකොට එයා මොකද කරන්නේ අර අපේ අනිත් අයට වඩා ඉක්මනට අපේ වැඩ කටයුත්ත අර හිතවත්කම මුල් කරගෙන කළ දෙනවා එතකොට අපි මේ දෙවියන්ගේ ශක්තියක් හෝ වෙනත් ශක්තියක් අපේක්ෂා කිරීමෙන් කරන්නේ අපි කුසල් ශක්තියින්ක පූර්ණණය කරලා ඒ ටික ශක්තිමත් කරනවා කියන්නේ අපේ බයෝ රේට් එක හෝ අපේ ඇප්ලිකේෂන් එක අපි ෆිල් කරලා තියෙන හැරි ගන්න හැබැයි මේකට ප්‍රයොරිටි එකක් කරන් දෙන්න ඉක්මන්කම කරන් දෙන්න ඕන නිසා අපි අර දෙවියන්ගේ ශක්තියක් ඔයගා කරගෙන අපි මේක ඉස්සරහට අද්දොල දෙනවා. එතකොට මේ ක්‍රම ක්‍රියාවලිය තමයි අපි මේ 9 වෙනි භාවයේ මුල් කරගෙන අදාළ දේවතා කවුද කියන එකත් වෙනමත් හොයාගන්න ක්‍රම දෙනවා. ඒවත් එක්ක යොදාගෙන තමයි අපි මේ කටයුත්ත කරන්නේ. හරි. මට පුංචි අවසරයක් දෙන්න ඔබතුමා. නැවතත් දුරකථන ඇමතුමක් තිබෙනවා. රසිකා මහත්මිය ආයුබෝවන් සුබ දසනක් ඔබට. සුබ දසනක් මහත්මිය. හරි. ඔබතුමියගේ දරුවාගේ හඳහන පරීක්ෂා කරවා ගන්න අවශ්‍යයි. හරි. අපිට කියන්න දිනය සහ වේලාව. 2002 නොවැම්බර් 20 අලුයම 4:34 4:34 කියන්නේ මේ අලුත් වෙලාව නේද? ඔව් අලුත් වෙලාව. හරි. විනාඩි 30ක් අඩු කරන්න. 30ක් අඩු කරන්න ඕනේ අපි. 4 කියද? එතකොට 34ට. ආ ඒ කියන්නේ විනාඩි 30ක් අඩු කරන්න නැතුව වෙ තියෙන්නේ. ඔව් ඔව්.
හරි ඔබ කියන්න අපිට මේ ඔබ උපන් දිස්ත්‍රික්කයේ ඔබේ දරුවා කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයේ හරි දනපුර හරි මොන වගේ කාරණාවක් පිළිබඳව දැනගන්න අවශ්‍ය කරන්නේ මට දරුවගේ අනාගතය ගැන පොඩ්ඩක් දැනගන්න අධ්‍යාපන කටයුතු ලග්නේ තුලාද ඔව් තුලා අපේ මේ කතා කරන කාල පරිච්ඡේදයේ අඟහරුට අයිති මහදසා කාල පරිච්ඡේදයක් දරුවට යනවා කොහොම වුණත් දරුවගේ කේන්සර් අහන නාන ටිකක් ඉතාම ප්‍රබල කේන්සර් අහනක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්කමක් පවතිනවා මොකද බ්‍රහස්පති ග්‍රහය ඉතාමත්ම ප්‍රබල විදිහට තියෙනවා ඔව් බ්‍රහස්පති ග්‍රහය ඉතාමත්ම ප්‍රබලයි ඒ කියන්නේ සිකුරුගේ මාළවේ කියන යෝගිකුත් ගුරුගෙන් ගුරුහංස යෝගිකුත් ඉතා යහපත් ආකාරයට උදා වෙන කේන්සර් අහනක් ඒ වගේම දියුණුව සලස ගන්න පුළුවන් හැකියාවක් පවතින කේන්සර් අහනක් දැනට යන්නේ දොළොස් වැන්නේ ඉන්න අඟහරුගේ මහදසා කාල පරිච්ඡේදය ඒ නිසා සුළු හිතුවක්කාර මුරණ්ඩු ගති ලක්ෂණ වගේ දේවල් එන්න පුළුවන් ඔළුවේ එක පැත්තක කැක්කුම් සහගත ස්වභාවෝ කන්නඩි පළඳින්න සිද්ධ වීමේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් කකුලේ පල්ලේ හන්දිගත රෝගී තත්ත්ව වගේ දේවල් මේ දරුවට ඇති වෙන්න ඇති කරන්න පුළුවන් ඉඩ කඩක් පෙන්눔 කරලා පවතිනවා ඒ වගේම දරුවට අඟහරුගේ මහදසාව ලොකු නරකක් පෙන්눔 මහරද මහදසාවක් නෙමේ සිකුරු සහ සෙන්සුරු තමයි බාධාකාරී ස්වභාවය ඇති වෙන්නේ දරුවට පොඩ්ඩක් අපි සාමාන්‍යයෙන් කියනවා ටිකක් විනෝදකාමී ස්වභාවයක් කලාවට ඇදිලා යන ස්වභාවයක් సౌందర్యාත්මක දේවල් වලට ඇදිලා යන ස්වභාවයක් ඇති වෙනවා අනිත් පැත්තට හොඳ පරිපාලනමය හැකියාවක් පවතින උපදෙස් ලබා දෙන්න දේශන පවත්වන්න පුළුවන් හැකියාව ශක්තිය ආදී දේවල් වලට යොමු වීමේ භාග්‍යයක් පෙන්වම් කරලා පවතිනවා අවුරුදු 20 මාස 6ක් වගේ යනකොට රාහුගේ මහදසාවක් ඇති වෙන්න පුළුවන්කම තියෙන නිසා දරුවගේ අධ්‍යාපනික කටයුතුවේදී දෙමාපියෝ ටිකක් පිටිපස්සෙන් ඉන්න එක හොඳයි මොකද මේ අඟහරුගේ ස්වභාවය ඇතුළේ තියෙනවා දරුවා ටිකක් හිතුවක්කාර වෙලා අර යන්න තියෙන තැනට ටිකක් අපරාධ යන්න ඇති වෙන්න පුළුවන් ස්වභාවයක් ඇති වෙනවා නමුත් හොඳ අධ්‍යාපනයක් ලැබීමේ භාග්‍ය දරුවට පවතිනවා මූලික අධ්‍යාපනයට වඩා උසස් අධ්‍යාපනික කටයුතු සාර්ථක වෙනවා වගේම හොඳ වෘත්තියකට යන්න පුළුවන් වාසනා ගුණය මේ දරුවා සතුව පවතින තේ ඒක තමයි මේක තමයි සාමාන්‍ය ස්වභාවය ඒ නිසා මේ දරුවට බලන්න gedara මැදලක්ෂයේ gedara පීඩාවට පත් වෙලා පවතිනවා නම් ඒ gedara මැදලක්ෂයේ පීඩාව දුරු කරගන්න එහෙම නැත්නම් දරුවගේ හිත කඩා වැටෙන්න පුළුවන් ස්වභාවයක් පවතිනවා ඒ වගේම පුළුවන්කම පවතිනවා නම් බලන්න උතුරු ඊසාන නැගෙනහිර පැත්තේ සඳුරාහුගේ යෝග වීම ආදී දේවලුත් එක්ක උතුරු ඊසාන නැගෙනහිර පැත්තේ පීඩාව වීම තියෙන පුළුවන් ඒව ඉවත් කරගන්න එක දරුවගේ ඉදිරි කාලයට ඉතාමත්ම සුබයි මුංචි අවසරයක් දෙන්නවා ඒ වගේම දරුවව ඝන දෙවියන්ට බාර කරනවා නම් ඝන දෙවියන්ගෙන් පූජාවල් පවත් තරණං ඒකත් ඉතාමත්ම සුභවාදී තත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්කම පවතිනවා පුළුවන් වෙලාවට අකින අවුරුදු දරසරයක් වගේ කුරුළු ජෝඩුවක් නිදහස් කරන්න සෙන්සුරාත් දවස් වලට ආබාධ සහිත පුද්ගලයන්ට ආහාර පාන ආදී ලබා දෙන්න ඒ වගේම මාසයකට වගේ සැරයක් සිල් ගන්න උදවිය වෙනුවෙන් ඔබට පුළුවන් ආකාරයට ධර්ම පත්‍රිකා බෙදා දීමක් එහෙම නැත්නම් කොළ කැඳ වර්ග බෙදා දීමක් වගේ දේවල් කරනවා නම් ඒකත් ඉතාමත්ම සුභයි හොඳයි අපි හිතනවා ඔබට හොඳ පිළිතුරක් ලැබුණා කියලා බින්ද 766 76 53 53 කියන දුරකථන අංකය හරහා ඔබට ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාක්ෂ කැලුම්ගුණ තිලක මහත්මයව සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙනවා යම් කිසි ආකාරයක පෞද්ගලිකව ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරවා ගන්න දැන් අපි අද දවසේ කතා කරන මාතෘකාවන් දෙක පිළිබඳව විරාමෙන් අනතුරුවයි අපි කතා කරන්නේ කතා බහ කරමින් සිටිපු මාතෘකාව ඉදිරි කොටස ඔබතුමාට අවස්ථාව දෙනවා මම කියන්නේ ඔව් එතකොට අපි උත්සාහ කරන්නේ අර අමංකෝ දේවියන්ගේ ශක්තිය ආදී දේවල් ගන්න. එතකොට මේකට අවශ්‍ය පරිසරයත් අපිට වැදගත් වෙනවා. ඒ කියන්නේ අපි උත්පත්තියේදී ඒක අපි කියේ මේ දිටදම වේදනේ කර්මතුලින් අපි කරන්නේ මේ භවයේ අපි යමක් කරලා අපේ අලුත් පරිසරයක් නිර්මාණය කරගන්න තරණ උත්සාහය. එතකොට අපි නිතර මේ බෝධි පූජා සහ කුසල් කර්ම කරලා ඒකේ කොටසක් අපිට මේ භවයටම අනුමෝදන් වෙමින් මේ භවයට මේකේ ශක්තිය අනුමෝදන් කරගන්න පුළුවන් වුණාම අපි දියුණු වෙන්න පටන් ගන්නවා. නේද? දියුණු වෙනවා කියලා කියන්නේ අපි ජීවත් වෙන පරිසරය නිවැරදි වෙන්න පටන් ගන්නවා. අපි ආශ්‍රය කරන්න ඕන වැදගත් පුද්ගලයන් යහපත් කුසල් තියෙන පින් තියෙන අපිට වඩා බලය තියෙන පුද්ගලයන් අපිට ආශ්‍රය කරන පරිසරය නිර්මාණය වෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. මොකද යම් පුද්ගලයෙක් බලවත් නම් ඒ කියන්නේ කුසල් තියෙනවා කියන එකනේ. එතකොට ඒ වගේ කුසල් බලය පින ධනය මේ දේවල් තියෙන පුද්ගලයන් ආශ්‍රය කරන්න පුළුවන් පරිසරය වලට අපිව ක්‍රමානුකූලව යොමු වෙනවා. එතකොට ඒ අනුව අපි ඉන්න වාසස්ථානය වෙනස් වෙන්න පුළුවන්. අපිට ආශ්‍රය කරන අසල්වැසියන් වෙනස් වෙන්න පුළුවන්කම පවතින. එතකොට ඒක පෙන්눔 කරනවා ගරුක කර්මය සහ ආසන්න කර්ම කියන කාරණාවල. එතකොට ඒකට අවශ්‍ය පරිසරයත් අපි කියනවා අපි මේ කුසලය වර්ධනය කරගන්න නම් අපේ පින නම් අපේ පින අපිට ආදායම් කරගන්න නම් අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ඒ කියන්නේ අපි ඉන්න පරිසරයේ gedara සහ ඒවට පරිසරයත් නිවැරදිව සකස් කරගන්න සිදු වෙනවා නැත්නම් අපි කරන සමහරවිට කුසල් හෝ ඒ කරන යහපත් වේ වගේ ප්‍රතිඵල අපි බලාපොරොත්තු වෙන වේගෙන් අපි බලාපොරොත්තු වෙන ඉක්මනට අපිට ලැබෙන්නේ නැහැ. ඒකට අපි කියනවා සමනන්තරිය සහ අනනන්තරිය කියලා මේක කොටස් දෙකකටත් කඩනවා. අනනන්තරිය කියලා කියන්නේ මේ ආහාර ගන්නවා වගේ ස්වභාවයක් එහෙම නැත්නම් අපි කියන්නේ මේ කරන කුසල් පින් කියන කාර්ය සමනන්තරිය කියලා කියන
කියන්නේ කුඹුර. ඒ කියන්නේ අපි ඉන්න ෆීල්ඩ් එක නැත්නම් වපුරලා තියෙන ස්ථානේ. ඒතර අපි කරපු වපුරපු දේවල් වල ප්‍රතිඵල ගන්න නම් ඒ වපුරපු කුඹුරත් හොඳ වෙන්න ඕන. නැත්නම් අපේ අස්වැන්න හොඳ වෙන්න නම් අපි වපුරපු බීජය විතරක් නෙමෙයි අපේ කුඹුරත් හොඳ වෙන්න ඕන. අපි කරපු ඒ ගොවිපලත් හොඳ වෙන්න ඕන. ඒ වගේ තමයි අපේ බීජය නැත්නම් අපේ තියෙන අපේ ශක්තිය අපේ කුසල ශක්තියෙන් වල අපේ කරස සතර පුරුදු වල යහපත ගන්න නම් අපි ඉන්න පරිසරයත් යහපත් වෙන්න ඕන. හොඳයි ඉතින් අවසානයේ ගත්තාම ඔය හදාහන්නේන් හෝ වේවා ජීවිතයේ ඔබේ අවසන් බලාපොරොත්තු වලට ඔබ අරගෙන යන්නේ ඔබ වපුරන දේ කියන්නේ අපි කරන හොඳ අපිට ලැබෙනවා සහ අපි කරන නරකත් අවසානයේ නේ අපිට ලැබෙනවා කියන කාරණාව තමයි ජ්‍යොතිෂි හරහා පවා අපි ඔබට කියන්නට උත්සාහ කරන්නේ කොහොම වුණත් දැන් මේ 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 කියන අකුසල කර්ම එහෙමත් නැත්නම් මේ මේ එක් එක් කොටු වලින් කියවෙන කරුණු කාරණා පිළිබඳව කතා බහ කරමින් යන ගමනේ ගරුක කර්ම සහ ආසන්න කර්ම ඒ කියන්නේ තුන්වෙනි භාවය සහ හතරවෙනි භාවය පිළිබඳව අපි අද දවසේ කතා කරන්න සූදානම් ඉන්නේ ප්‍රවීණ ජනතුරු නැවතත් අපි මුණ ගැහෙන ඔන්න සිකුරාදා දවසේ පෙම් මිලතුලින් ඉතින් සුබ දවසේ විශේෂාංගයේ හරහා දවසේ මේ මේ එක් එක් භාවයට අදාළ මේ අකුසල කර්ම හෝ වේවා කුසල කර්ම හෝ වේවා මේ පිළිබඳව තමයි අපි කතා බහ කරමින් හිටියේ. දැන් තුන්වෙනි සහ හතරවෙනි ගැන අපිට කතා කරන්න තියෙනවා කැලු මහත්මයා. අපි සාමාන්‍යයෙන් හතරවෙනි ගැන කතා කරොත් ඒ කියන්නේ හතරවෙනි භාවය කියන්නේ ගරුක කර්ම. එහෙමත් නැත්නම් මේ අපි කියන්නේ හතරවෙනි ගැන බැලුවහම පොඩ්ඩක් නිකන් යාන වාහන දේපල මේ හදවතේ ස්වභාවයත් කියන්න පුළුවන්. ඒ ගැන විස්තර ටික කියලා අපි මේ කතා කරමුකෝ ගරුක කර්ම පිළිබඳව. ඔව් අතන වැන්නේ තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ හදවත පිළිබඳව. ඒ කියන්නේ පුද්ගලයේ කොයිතරම් හෘදයාංගමද කියන කාරණාව පිළිබඳව අපිට හතර වැන්නේ කතා කරන්න පුළුවන්කම පවතිනවා. ඒ වගේම හතර වැන්නේ අපි කතා කරනවා දේපල ලැබීම පිළිබඳව, යාන වාහන පිළිබඳව, ඒ වගේම තමන්ගේ මව පිළිබඳවත් හතර වැන්නේ කතා කරනවා. ඒ කියන්නේ මේ මවට සැලකීම කියන කාරණාව අතීත භවවලදී කොහොමද මවට සලකලා තියෙන්නේ කියන කාරණාව අනිවාර්යයෙන්ම මේ භවයේදී දේපල යාන වාහන ආදී දේවල් ලබන්න හේතුවක් බවට පත් වෙනවා. එහෙනම් ඔබ දැනගන්න ඕන මවට සැලකීම කියන කාරණාව ඇතුළත වැදගත්කම. එතකොට ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම තියෙන ඊළඟ කාරණාවක් තමයි මේකෙදි සමහරුන්ට උත්පත්තියේදී ලැබෙන්නේ නැහැ. නමුත් පසු කාලෙක ලැබෙන්න පුළුවන්කමක් තියෙනවා. සමහරුන්ට උත්පත්තියෙම ලැබිලා ඒක විනාශ වෙලා යන්න පුළුවන් ස්වභාවයකුත් පවතින. එතකොට මේ මට සමා වෙන්න මේ ඔය මාත්‍රකාව ටිකක් පුළුල් නිසා දුරකථන ඇමතුමක් තිබෙනවා. අපි අවස්ථාව ලබා දෙමු. අයිබන් සුබ දැසන කුපුල් මහත්මිය ඔබේ දරුවාගේ උපන් වේලාව සහ දිනය අපිට සඳහන් කරන්න. 2006 10 18 රාත්‍රී 7:29 මේෂ ලග්නෙ එන්නේ. එතකොට හත් වෙන්නේ ඉන්නවා රවි කුජ ගුරු බුධ කියලා ග්‍රහය හතර දෙනෙක්ම ඉන්නවා. ඒ වගේම දැන් අපි මේ කතා කරන කාල පරිච්ඡේදයේ යන්නේ රවිගේ මහදසා විවරලා සඳුටයිති මහදසා කාල පරිච්ඡේදයක් කියන්නේ සඳු පස් වෙන්නේ තැන්පත් වෙලා ඉන්නවා. ඒ වගේම සඳු කියන ග්‍රහය හැබැයි 22 වෙනි දීර්ඝානාධිපතිය බවට පත් වෙනවා. විශේෂයෙන්ම කටක සිංහ. ඒ වගේම මේ සඳු 2020 2030 වෙනකම්ම සඳුටයිති මහදසා කාල පරිච්ඡේදයක් යනවා. ඒ වගේම සඳු කේතුත් සමග යෝග වේලා පැවතීම හොඳයි. නමුත් රාහුගේ දෘෂ්ටි අනිත් ග්‍රහපත්ත ආදී දේවල් එක ගත්තාම ඔව් සඳුගේ 22 වෙනි දීර්ඝානාධිපතිය වීමේ කියන දෝෂකහගත ස්වභාවය සඳු කේතුගෙන් පීඩා වීම කියන කරණාවත් පිළිබඳව අවධානය යොමු කරන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම දරුවව මේකෙන් සරහණයක් තියෙනවා යම්කිසි ආකාරයකට මේ මධ්‍ය ලක්ෂ්‍ය හා යාශිතව පීඩා වීම කියන කාරණාව. ඒ වගේම නැගිනර දිශාව පීඩා වීම කියන කාරණාව, ගිනිකොන පැත්ත පීඩා වීම කියන කාරණාව පිළිබඳව මේකෙත් පෙන්눔 කළා පවතිනවා. ඒ නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න. ගිනිකොන පැත්තට අපිරිසිදු ජලය එකතු වෙන ස්ථාන පවතින පුළුවන්කමක් පවතිනවා. ඒ වෙලේ පැත්ත අනිත් අතට ගත්තාම මේ දරුවගේ දැන් අර අපිට විස්තරයක් කියන බැරි තුමම කිව්වනේ දරුවගේ අධ්‍යාපනය කටයුතු යම් ගැටලුවක් දිනවා කියලා. ඒ නිසා අපි ඔබතුමාට කරන්න ඕනවත් පිළිවෙත් අපි කියන්නා. විශේෂයෙන්ම සඳුද දවස් 9ක් ඔබට පුළුවන්කමක් පවතිනවා නම් කිරි ආහාර පාත්‍රයකුත් එක්කලා බෝධි පූජාවක් පවත්වන්න. ඒ බෝධි පූජාව පවත්වනකොට බෝධියේ උතුරු ඊසාන නැගෙනහිර පැත්තට මේ කිරි ආහාර පාත්‍රය සහ මල් වට්ටි පූජා කරන්න පුළුවන්කමක් පවතිනවා නම් හොඳයි. ඒ වගේම පත්තිනි මෑණියන්ට දරුවව බාර කිරීම ඉතාමත්ම යෝග්‍යයි. ඉගෙන ගන්න වයසේ දරුවන් වෙනුවෙන් පොත්පත් පෑන් පැන්සල් ආදී
දේවල් පූජා කරන්න දන් දෙන්න ඒ දේවල් කරන්න ඒක ඉතාමත්ම යහපත් ස්වභාවයක් බවට පත් කරන්න පුළුවන්කමක් පවතිනවා. ඔව් අපි මෙහෙම ඔබට අවස්ථාවක් දෙන්න විශේෂින් දැන් දරුවෙක් සම්බන්ධ කාරණාවක් නිසා එතුමාව මුණ ගැහෙනවා නම් ඔබට වේලාව වෙන් කරගන්න දුරකථන අංකය මතක් කරන්න සහ අපිට ලැබිලා තියෙන කාල වේලාව ඉතාමත් අඩු නිසා මේ වෙලාවේ 0766 76 53 53 0766 76 53 53 කියන දුරකථන අංකය හරහා ප්‍රවීණ ජෝතිර්වේදී වාස්තු විද්‍යාඥ කැලුම් ගුණ තිලක මහත්මයාව මුණ ගැහෙන කාලේ ඔබට වෙන් කරවා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. මම හිතන්නේ අද තුන් වෙනි ගැන කතා කරන්න අපිට ලොකු වෙලාවක් ලැබෙන්නේ නැහැ. නමුත් ගරුක කර්ම අපි ආරම්භ කරා. ඒ අවසන් කරමු. ඔව්. ගරුක කර්ම කියන කාරණාවේ තියෙන මූලික වැදගත්කමක් තියෙනවා. මොකද අපිට ලැබීම වාසස්ථාන සහ අපිට යාන වාහන ආදී දේවල් ලැබීම පිළිබඳව තියෙන ප්‍රධාන ස්ථානයක්. එහෙමනම් උත්පත්තියේදී අපිට මේ දේවල් ලැබීම කියන එක තීරණය වෙනවා. අපි මේ මුලින් කිව්ව වගේ කේන්සරහණින් අපිට බලන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි අර ditta dhamma වේදිනිය කර්ම කරනකොට ඒ නම වෙන්නේ හත්වෙනි භාවයේ තමයි තුන් වෙන බවට පත් වෙනවා. මේ තුන් වෙන ආසන්න කර්මයත් ඒකම තමයි අපි කෙටියෙන් ගත්තොත් ආසන්න කර්ම කියලා කියන්නේ මැරෙන්න පෙර භවයන් වලදී ළඟම භවයන් වලදී අපි ප්‍රැක්ටිස් කරලා තියෙන පුරුදු පුහුණු කරලා තියෙන දේ. ඒ අනුව තමයි අපිට අවශ්‍ය අපට වටපිටාවේ ඉන්න පුද්ගලයන්. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් අපේ ගේවල් වලට කොයි වගේ පුද්ගලයන් ඉන්නේ කියන එක. අපි හිතමු තුන් වෙන කුඹ ලග්නේ වෙලා අඟහරු කියලා තැන්පත් අඟහරුගේ බලයෙන් තුන් වෙනට තියෙන කුඹ මීන මේෂ තුන් වෙන ආදිපති අඟහරු. එතකොට මේ අඟහරු උච්ච සුවක්ෂේත්‍ර බලයකින් ඉන්නවනම් ඔබගේ gedara දකුණු පැත්තෙන් ගොඩක් වෙලාවට gedara දකුණු පැත්තෙන් ඉන්න පුද්ගලයෝ ගොඩක් වෙලාවට ඔබට උදව් උපකාර කරනවා වගේම බලවත් පුද්ගලෙක් ඔබගේ ඕනෑම කටයුත්තකට ඉන්නවා. මොකද ඒක පැහැදිලිව මම විඳිනවා. මම නිවාස පහක විතර ඉඳලා තියෙනවා. දැන් මගේ පෞද්ගලිකව මම හදපු gedara අතර මම තැන් පහකට ඒ හිටපො තැන් පහේම මගේ දකුණු දිශාවෙන් හිටපු පුද්ගලයා මාත් එක්ක ඉතා හොඳ සම්බන්ධතාවයක් පවතිනවා වගේම ඕනම දෙයකට මට උදව් කරනවා. හිතාගන්න බෑ. මට වඩා බලයෙන් අඩු වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ උදව් කිරීම ඉතාම ප්‍රබලයි. ඒ නිසා ඒක අපි අත්දැකීමෙන් පවා දැකලා තියෙනවා. එතකොට ඒ කියන්නේ ඒ තුන්වෙනි භාවයේ කොයි ආකාරයෙන්ද කියන එක මත හතරවෙනි ආධිපතිය මත අපේවට පරිසරය සකස් කරගන්න පුළුවන්කම පවතිනවා. එතකොට විශේෂයෙන් මේ තුන්වෙනි ප්‍රබල නම් ඒ කියන්නේ සහජ හැකියාවත් අපේ වර්ධනය වෙනවා. ඒ වගේම හතරවෙනි සහ තුන්වෙනි ප්‍රබල කරගන්න අපි මේ නවවෙනි හරහා පුළුවන්. එතකොට ඒ පින් කරගන්නකොට අපිට පුළුවන් වෙනවා අපේ වාස්තු පරිසරයේ සුභවාදී පැත්තට හදාගන්න. එතකොට ඒ කියන්නේ අපේ උත්පත්තියෙන් සමහර ලැබෙන gedara යම් යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් අපි අර පින් කරනකොට ඒ පින්වල ශක්තියත් එක්ක අපිටම යම් යම් පුද්ගලයන්ව දැන හඳුනගන්න අවස්ථාව ලැබෙනවා. අපේ පරිසරය හරියට වෙනස් කරගන්න. මෙන්න මේ විදිහට වෙනස් කරගත්තම තව මේක ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා. එතකොට මේ තුන් වෙන හතර වෙන අපල නම් තුන් වෙන හතර වෙන ප්‍රබල නැත්තම් ඒ තුන හතර අධිපති ග්‍රහයෝ 6 8 12 වගේ අසුභ ස්ථානවල තියෙනවා නම් අපි දකිනවා ගොඩාක් වෙලාවට කඩ කඩ හදනවා ඉවරයක් නැහැ. ගෙවල් හදනවා කඩනවා සමහරවිට වාස්තුවේදී ඉන්නේයි කියාගන්න පිරිස් වලට පවා පෙන්නනවා. පෙන්නලා තව අමාරු වෙටිච්ච දැන් තියෙනවා. කියන්නේ අපි මම විතර නෙමෙයි අනිත් ප්‍රබල ඕන මේ අපේ ලංකාවේ ප්‍රධාන වාස්තුවේදීන් ගිය තැන් දැකලා ඇති ඒගොල්ලොත් සාක්ෂි දරાવી ගොඩක් වෙලාවට ඒ ගෙවල් හිතාගන්න පිරිද්ද කඩලා වෙනස් කළා. කිසිම හේතුවක් නැතුව සමහරවිට හොඳට තිබිච්ච ගේ කඩලා තියෙනවා. ඒ වෙලාව තියෙන්නේ එයාට අර උත්පත්තියේ සමහරවිට හොඳ ගයක් ලැබුණත් මේ හතරවෙනි සහ තුන්වෙනි තියෙන දුර්වලතාවය නිසා තමන්ගේ වාස්තු සහ තමන්ගේ අවට පරිසරය ශක්තිමත් කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි හැමතිස්සෙම පුළුවන් තරම් ඔබ තමන්ගේ මවට ගරු කිරීම කියන කාරණාව, ඒ වගේම ස්වාමීන් වහන්සේලාට පූජ්‍යපක්ෂයේ උතුමන්ට යාන වාහන ආදී දේවල් අපි නර ට්‍රාන්ස්පෝටේෂන් වගේ දේවල් දෙනවා. කියන්නේ යන්නෙන අවස්ථාවන් සකසා දීම, ඒ වගේම අපි කියනවා බෝධීන් වහන්සේලාට ප්‍රාකාර වගේ දේවල් සකස් කිරීම. හොඳයි. පන්සල් පල්ලි භූමි ඒ වගේ දේවාල වගේ දේවල් පිළිසකර කරන දේවල් පින්තාරු කරන දේවල් ඒ වගේ ස්ථානවල ඒ කියන්නේ විහාර ගෙවල් වගේ දේවල් වහලවල් වගේ ඒවා සකස් කිරීම දුගී දුප්පත් අයට ගෙවල් දොරවල් හදලා දෙන්න දරන උත්සාහයන් ඒ වගේම වැඩිහිටි නිවාසවල ඉන්න කාන්තාවන්ට මව්වරුන්ට සත්කාර සම්මාන කිරීම ආදී දේවල් ඉතාමත්ම වැදගත්. ඒ වගේම තමන් අවට පරිසරයේ ජීවත් වෙන අවට පුද්ගලයෝ තමන්ට කොයි තරම් වෛර කරත් පුළුවන් තරම් ඒ පුද්ගලයන්ට මෛත්‍රී සහගත කරන්න තමන්ට පුළුවන් වෙලාවට ඒ අයට කැම බීම ආදී දේවල් ලබා දෙන්න දානමාන දේවල් දෙන්න තමන්ට පුළුවන් විදිහට වටේ ගෙවල් වලට ඔබට පුළුවන් විදිහට ඔබට තියෙන දේ බෙදලා දෙන්න. ඒක ඔබට ඊළඟ භවයේදී තමන්ට යහපත් පරිසරයක් තමන්ට මේ භවයේදී තමන්ට යහපත් පරිසරයක් නිර්මාණය කරගන්නත් ඊළඟ භවයකදී යහපත් ඥාතීන් සහ වට පිටාව අපි කියනවා අසල්වාසීන් පිරිසක් නිර්මාණය කරගන්නට ඒක හේතුවක් බවට පත් වෙනවා. එතකොට මේ තුන්වෙනි සහ හතරවෙනි බලවත් කරන්න පුළුවන් ප්‍රධාන වත්පිළිවෙත විදිහට තමයි ඒක. ඒත් එක්කම අපි අර කිව්වා වගේ නවවෙනි භවයට අධිගෘහිත වත්පිළිවෙතත් කරන්න වෙනවා. ඉතින් ඔබගේ නවය අධිපති ගහය 6 8 12 තියෙනවා නම් තුන්වෙනි ආධිපති ගහේ 6 8 12 වගේ තැනක තියෙනවා නම් හතරවෙනි ආධිපති ගහේ 6 8 12 වගේ තැනක තියෙනවා නම් විශේෂයෙන් තුන්වෙනිටත් වඩා හතර නවයේ කියන ස්ථාන දෙකේ අධිපතියෝ 6 8 12 වගේ තැනක තියෙනවා නම් ඔබට යම් කිසි විදිහකින් අපි මෙහෙම කිව්වට ටිකක් වැඩියෙන් මහන්සි වෙන්න සිද්ධ වෙයි. හැබැයි ඔබගේ හතර නවයේ ආධිපති ග්‍රහය සුභ ස්ථානයක නම් තියෙන ඔබට අපි මේ කියන දේවල් දවස් කිහිපයක් කරනකොට ඔබගේ පරිසරය වෙනස් වෙලා ඔබට සුභ ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක එක පැත්තකින් ජනක කර්ම නැත්නම් අපි කියන පෙර අකුසල් වල ස්වභාවය. නමුත් ඒකට මත්තම යැපෙන්නේ
නැතුව ඉඳලා ඔබට පුළුවන් මහන්සි වෙලා මේ භවයේ සිස්ටම් එක වෙනස් කරන්න පටන් ගන්න. හොඳයි. ඉතින් මෙය ඉතාමත් පුළුල් මාතෘකාවක් නමුත් අපිට ලැබිලා තියෙන කාල වේලාවත් එක මෙතනින් එහාට මේ මාතෘකාව පිළිබඳව අපිට කතා කරන්න කාලය වෙන් කරවා ගන්න වෙන්නේ නැහැ. නමුත් ලබන සතියේත් මම හිතන්නේ මේ කරුණු කාරණා පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්කම ලැබෙවි. ඉතින් අද දවසේ අපිට එක්ක සම්බන්ධ වෙන ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස විද්‍යාක්ෂක කැලුම් කුණ දෙලක මහත්මයා 0763 76 77 56 0763 76 77 56 वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नो क्लिक करना।